ලංකාවම දන්නවනේ මට එන්න කියලා දෙනවා කඩුතරයක් දෙන්න. ඒක විරෝධී වත්කම් එකකින් අර ටොප් කම්පේන් එකට ඉතින් ඒකට කඩුතරයක් දෙලා දැවිලා තියෙනවා. මේටි සෙල්ලත් එන්න කියලා තිබ්බා එක. ගිය සතියේ සඳුදා තමයි එන්න කියලා තිබුණේ. ඉතින් සඳුදා එන්න කියලා අපිට ලෙටර් එක ආවේ සෙනසුරාදා විතර. සඳුදාට එන්න බෑ මොකද ડોකියුමන්ට්ස් ගොඩක් තියෙනවා හදාගන්න. තාමත් හදාගෙන නැහැ. පුළුවන් ටික අරගෙන බෑන්ක් ස්ටේට්මන්ට් තියෙනවා. ඕඩර් 35000ක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ලංකාවේ මිනිස්සුන්ට නියෝජනය කරන්න පුළුවන්. මගේ ඩ්‍රීම් පැක් එකක්ම 35000ක් විතර වෙනවා. ඉතින් යාළට ගණන් හතර බලන්න පුළුවන්. ඉතින් හසමාරි කොහෙද සතියල් කියලා. ආ එන්න පුළුවන් වේද කිලි? ගිහිල්ලා ඉතින් මෙහෙමයි. වැරදි කරලා නෑනේ අයියා. ඉතින් බය නැතුව ආවා. වැරදි කරපු මිනිස්සු තමයි බය වෙන්න ඕනේ. මොකද වැරදි බිස්නස් කරපු මිනිස්සු බය වෙන්න ඕනේ. චකිතයකින් ඉන්න ඕනේ. අනේ මම දෙයක් ඉගෙනගෙන ආවිලා අහිංසක බිස්නස් එකක් කරන්න ක්‍රීම් බිස්නස් එකක්. ඉතින් අද මේ ડોකියුමන්ට්ස් ෆයිල් තියෙනවා. මං හිතන්නේ පෝර බෑග් පහක විතර තියෙනවා බෑන්ක් ස්ටේට්මන්ට්. මොකද අපි හැම දෙයක්ම කරේ බැංකුව හරහා. මොකද ඉදිරියේදී මේ වගේ ප්‍රශ්න එයි කියලා අපිට හිතුණා. ඉතින් අර කෑෂ් ඔන් ඩෙලිවර් අපේ ගිය ඕඩර්ස් වත් අපි ඒ හැමදේමත් අපේ බැංක් හරහා තමයි කරේ. ඒ හැම බැංක් ස්ටේට්මන්ට් එකක්ම තියෙනවා. ඉතින් ලංකාවේ මිනිසුන්ට දැනගන්න පුළුවන් අද දවස් ඇතුළතදී පියුමි හංසමාලි අර කොහෙද යන අසූචි ලැට්වලා කෑ ගහපු විදිහට පියුමි හංසමාලි සල්ලි හම්බ කරලා තියෙන කුඩු විකුණලාද කළු සල්ලි වලින්ද කියලා අද මුළු ලංකාවටම දැනගන්න පුළුවන්. මේ ස්ටේට්මන්ට් එක දැක්කම අය වාහන පදිනවා ලොකු ලොකු වාහන පදිනවා කියලා එහෙම හේකුත් තියෙනවනේ. මිනිසුන්ට ඉරිසියයිනේ අයියා. මේ හොඳ වාහනයක් එහෙම පදිනකොට නැති කෙනෙකුට ඉරිසියයි. ඉතින් මං කියන්නේ අපේ ලංකාවේ මිනිස්සු ගොඩාක් කුහකයි. මේ ලංකා මිනිස්සු කවදාකවත් හැදෙන්නේ නැහැ. හැබැයි හැමෝම කුවක නැහැ. ඉතින් මට මං දෙයක් ඉගෙනගෙන ඇවිල්ලා මට බිස්නස් එකක් කරලා මගේ සල්ලි හම්බ කරලා මට වාහනයක් ගන්න බැරි. ඒතර දැන් මේ මුළු ලංකාවටම තියෙන ප්‍රශ්නේ පියුමි හංසමාලි රේන්ජ් රෝවර් එකක් ගත්ත පියුමි හංසමාලි කලම්බ සෙවන්නකින් ගෙදර ගත්තා. මං හම්බ කළා මට ගෙවල් මට බ්‍රෑන්ඩඩ් දේවල් ගන්න බැත් පුළුවන්නේ. මං රටේ අහිංසක ජනතාවගේ සල්ලි අරගෙන නැහැ. මං බිස්නස් එකක් කරලා මං හම්බ කරගත්තා. පරිගණීමම් කාගෙද? කයින් හරි ඔයගොල්ලෝ කියන්නේ එහෙම නෑ මෙහෙම නෑ කියලා. ආ වහන්නේ මේ වෙන කවුරුනේ මගේ මං හිතන්නේ ඔව් අපි දැන් හොයාගෙන ගිහලා තියෙනවා. මේ හොයාගෙන ගිය තොරතුරුත් එක්ක දැනගන්න ලැබිලා තියෙනවා මෙයාට තව ක්‍රීම් ප්‍රොඩක්ට්ස් කරන අය සල්ලි දීලා තමයි මේ දේවල් කියවන්නේ කියලා. මෙයාට තියෙන්නේ ලොකු පරිගැණීමක් මේ ආණ්ඩුව කියන්නේ. එයා ගොඩාක් හැමතිස්සෙම මේ රේන්ජ් රෝවර් එක ගත්ත එකට තියා පරිගැ මේ කිව්වේ ගෝසාබික්සගේ වාහනේ ගත්තා කියලා. එයාට තියෙන්නේ රාජපක්ෂලත් එක්ක දෙයක්. ඉතින් ඒක මගේ මහින්දස මගේ තාත්තවත් ගෝතාභයස මගේ බාප්පවත් නෙවෙයිනේ. ඉතින් මට පුළුවන් සේල් එකකින් වාහනයක් ගන්න. ඉතින් ඒගොල්ලෝ චන්දර පැද්ද කියලා මම මොනවද කරන්නේ? මම මගේ සල්ලිනේ වාහනේ ගත්ත අරෙන්. ඉතින් දේශපාලන පරිගැණීම් මේගොල්ලෝ ඒ අයත් එක්ක කරගන්න ඕනේ. ඒකට මේ අහිංසක බිස්නස් එකක් කරගෙන ඉන්න මාව මේ එක්ක කරගන්න එක හරිම පෞකාර වැඩක්. ඉතින් අද ඒ අය කරපු පෞකාර වැඩේට අද යාට උඩින් ඉන්න දෙවියෝ පරිසම් දීලා තියෙනවා. ඒක ගෝතාභයසගේ වාහනේම නේ? නෑ නෑ මේ වාහනේ මේ සර්ට් පදින්න දීලා තියෙනවා. ඒක මේ මොකද මේ කාසියෙල් එකිනුත් CID එකටත් ඒක ඔප්පු වෙලා තියෙනවා. ඒක අයියේ සල්ලි කන් දෙන්නේ නෑනේ මේ අයියේ කවුරුත් වාහනයක්. මම සල්ලි හම්බ කරලා තියෙනවා. මේ හම්බ කරපු සල්ලි බැංකුව වලට ආපු විදිහ හැමදේම තියෙනවා. මේ ලංකාවේ මිනිස්සු ක්‍රීම් අරගෙන ඉතින් ඒ මගේ සේල් එකකින් ගත්ත වාහනේ. ඉතින් හැමදේම අද උඩට ගිහිල්ලා මේ ටික දීලා අවිල්ල ඔයාලට කඩ උතරක් දෙන්න ඉඳ යන්න තු ඉන්න ඔබ ලොකුව තියෙන්නේ අපේ මෙච්චර කාලයක් පියුමි ස්කින් ප්‍රොඩක්ට්ස් සේල් වෙලා තියෙනවා 25000ක්. ගිය පළවෙනි ඕඩර් එකේ ඉඳලා මෙන්න මේ තියෙන ඔබ ඉන්න ගොඩක් තියෙනවා. ඉතින් එතකොට මේ ලංකාවේ මිනිසුන්ට මොලේ තියෙන අයට ගණන් හදලා බැලුවොත් 35000ක පැක් එකක් මේ 25000ක් ගිහලා තින. ඉතින් ගණන් හදලා බලන්න පියුමි හංසමාලි කුඩු විකුණලාද කළු සල්ලි සුදු කරලාද කියලා කියන්නේ බොරු කියන මිනිසුන්ට නම් ඉතින් ඕව සාප වෙනවා. මේ තියෙන මේ ඔක්කොම රිසිට් එකේ අපි යව පළවෙනි ඕඩර් එකේ ඉඳලා මෙන්න තියෙන මේ ඔක්කොම අද මෙහෙට ඉදිරිපත් කරනවා. බැංක් ස්ටේට්මන්ට් නම් අපි අපේ ලෝයර් තේවලා තියෙනවා. මේ ඔක්කොම තියෙන්නේ මේ ඕඩර්ස්. මෙතන හරියටම 25000ක බිල් තියෙනවා මේ ලංකා වටේම ගියේවා. ඉතින් මේව බලලා නිර්ණය කරන්න පුළුවන්.